සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. අපි හැමෝම දන්නවා මේ රටේ පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ මේ පෙර කියුණා වගේම ජනාධිපති ධූරයේ වෙනසක් පමණක් සිදු නොවි පාර්ලිමේන්තුවේද අධිකරණයේද සම්පූර්ණ රාජ්‍ය බලයට අයිති හැම අංශයකම පරිවර්තනයක් එකමැතිවරණයක වරමක් පාදක කොටගෙන සිදු වුණා. ඒකයි කොයිතරම් දුරට විකෘතිමය ක්‍රියාදාමයක්ද කියන එක අද පෙන්ලා දෙනවා. පාර්ලිමේන්තුවේ අගමැතිකම වික්‍රමසිංහ මහත්මයාට දුන්නා. ජෝන් සෙනවිරත්න ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව 114ක් අස්සම් කරපු විශ්වාස භංගයක් කීයේ පෙරේද දුන්නා. ඒ 114ක් එහි අස්සම් කොට තිබීමෙන්ම පැහැදිලිව සනාථ වෙනවා පාර්ලිමේන්තුවේ බහුතර බලය වික්‍රමසිංහ මහත්මයාට නැහැ කියලා. මීට පෙර කියුණා අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත. සාමාන්‍යයෙන් ඔබ දන්නවා දැන් උන් කියන්නේ අගවිනිසුරුවරයෙක් ඉඳලා නැහැ කියලා. ඒ වගේ Tamanට කැමති විදියට අර්ථකථන ඉදිරිපත් කරමින් රාජ්‍ය බලයට අදාළ මේ අංශ තුනම අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයක් සිදු වී තිබෙනවා. ඒ මගින් විරුද්ධ පක්ෂයේ ඉතා ව්‍යාකූල තත්වයකට ඇදවට්ටලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා වුණාම ඒ වගේම විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සභාපතිතුමාට දීන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කෙනෙක් වී තිබෙන විට එක්තරා ආකාරයකට අද නිල නොවන ජාතික ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. අප්‍රකාශිත ජාතික ආණ්ඩුවක්. දැන් ඒ අනුව තමයි අයවැයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පක්ෂව ඡන්ද දෙන්න වෙලා තියෙන්නේ. ඊළඟට දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දෙ දෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පක්ෂව කතා කරලා ඡන්දෙ දෙන අවස්ථාවේ නොහිටිය මන් දන්නේ නැහැ මොකද කියලා මගේ අර සිටියේ කොහොමුණත් පක්ෂව කතා කරේ. ඊළඟට ඒ විදිහට බැලුවම මේ පාර්ලිමේන්තුවේ අද නියෝජනය වෙන අපි පක්ෂ කිහිපයක් හැරුණා. ඒ කොටස හැර අනෙක් කොටස මේ අප්‍රකාශිත ජාතික ආණ්ඩුවක් පිහිටවල තියෙනවා. ඒ අප්‍රකාශිත ජාතිකාණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් උඩින් තියෙන ව්‍යුහයක් තියෙනවා. විවස්ථාවේ එහෙම ව්‍යුහයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. රාජ්‍ය පාලනයේදී විධායක බලය දෙන්නේ ජනාධිපතිවරයාට වර්තමාන විවස්ථාව අනුව හා ජනාධිපතිවරයා සතු විධායක බලය අමාත්‍ය මණ්ඩලයට. දැන් ඒ ඔක්කොටම උඩින් තව තියෙනවා සභාවක්. ඒකේ ඉන්නවා අනුරුක් දිසානායක මහත්තයා, සම්බන්ධන් මහත්තයා, මේ කට්ටිය ඔක්කොම අකි මහත්තයලා ඒ කවුරුත් ඉන්නවා. ඉතින් එහෙම එකක් විවස්ථාවේ නැහැ. නමුත් හදාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව පේනවා මේ ඔක්කොම එකට එකතු කරගත්තු අප්‍රකාශිත ජාතිකාණ්ඩුවක් තියෙනවා. ඒ ජාතිකාණ්ඩුව මොනවා කරනවද නොකරනවද කියලා අද කාටවත් පැහැදිලිතාවයක් නැහැ. මේ තත්වයේ ඉතා භයානකයි. 158කට ආසන්න ජනතාවක් පහුගිය ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ නමවෙනිදා ඉඳන් ජාතිකාණ්ඩුවක කොටස්කාරයෝ හිරකාරයෝ වෙන්න නෙවෙයි. එහෙමනම් ඒ 158 ජනතාවට මොකද දීපු නියෝජනය? නමවෙනිදා ඉඳන් එහෙම නැත්නම් 10 වෙනිදා ඉඳන් ඊනියා ජාතිකාණ්ඩුවක හවුල්කාර බලවේගයක් බවට පත් කරන්න ඒ 158 කැමතිද? ඒ 158 ඉල්ලන්නේ වුණ මේ Taman එරෙහි වුණු දේශපාලන බලවේගයන් සමග එකට දීග ගන්න කියලා. මෙන්න මේ බරපතල ප්‍රශ්නේ අද ඒ 158 කූ ජනතාවටත් තියෙනවා අපටත් තියෙනවා. මේ ප්‍රශ්නේ මෙහෙම පටලවාගෙන කොහොමද ඉදිරි දේශපාලන අභියෝග ජයගන්නේ? තමුනාන්සල අපි කවුරුත් දන්නවා ඉදිරියේ මහමැතිවරණයක් එනවා. ඒ මහමැතිවරණ සම්බන්ධයෙන් කියන්නේ අලියාගෙන් ඒගොල්ලෝ ඉල්ලනවා සමහරලාට සන්ධානේ හෝ මොකක් හරි වෙනම ඉල්ලනවා. ඉල්ලලා දෙගොල්ලොන්ගේ පළවෙනි දිනපෙ වැඩියෙන් දිනපෙ එක්කෙනාට අගමැතිකම දෙනවා, ඊළඟට දිනපෙ එක්කෙනාට උපාගමැතිකම දෙනවා. එතකොට තව කැබිනට් මණ්ඩලෙ පොඩ පොඩ බෙදා හදා ගන්නවා. එකට ආණ්ඩුවක් පිහිටවනවා. අපි දන්නා ඒකට සම්බන්ධන් මහත්මයාගේ පක්ෂය ඒ වගේම කොහොම එකතු වෙයිද කියලා ඒ වෙලාවට. ඉතින් කොහොම හරි මේ ආයි ඡන්දයක් වෙනම ඉල්ලලා හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉතින් ජාතික ආණ්ඩුවක් හදන්න වෙන වෙනම ඡන්ද ඉල්ලන්න මොකටද? එහෙනම් එකටම ඉල්ලන්න ඕන. එකටම ඉල්ලලා ඒකටම දිනලා එකටම පිහිටව ගන්න ඕන. මෙතන තියෙන්නේ බොහොම පැහැදිලිව අපි කියනවා මේ රට අපේ රට අස්ථාවර කරන්න, එහෙම නැත්නම් අපේ රටේ දේශපාලන ගමන බටහිර රටවල් වලට වුමනා කරන පිළිවෙලට නැවත කන පිට හරවන්න, අපේ රටේ දේශපාලන ගමන
diaspora harus orang media itu nevada kalau bicara orang, orang missing illah itu ini samahara dewa itu koran, awasnya karena jati ke andu waktu mai meh nirmana kerannya, ekat teka apa tekanu ini be, ini sahabi bismasa kerana Sri Lanka ini dahas paksiya, pramuka eksat janata ini dahas sandhani, atau ini dah wenakam darupu desa panan gaman laksa panasata janata sahabagi bicca gaman, ini gaman itu nevada panapu andu na. ඒ ගමන නැවත ආරම්භ කරන්න ඕන. ඒ බලවේගයේ ජයග්‍රහයි මාවතට අරගෙන ඉන්න ඕන. ඒ බලවේගයේ අසරණ කිරීම වැරදි. ඒ 158ක් වූ ජනතාව ගමේ අසරණ කරන එක වැරදි. ඔවුන් උත්තර නැති ප්‍රශ්න කොටක හිරකාරිය කරන එක වැරදි. ඔවුන් විශාල දේශපාලන අරමුණු හා පරමාර්ථය ඇතතිවයි ඒ ජයග්‍රහයි 158ක බලයක් මහ ජනතාව විසින් ගොඩනැගුවේ. ඒ නිසා ඒ 158ක ජනතාව මේ බලෙන් අගමැතිකම් ගත්තු UNP ආණ්ඩුවක ජාතිකාණ්ඩ ස්වරූපයෙන් තියෙන UNP ආණ්ඩුවක ගොදුරක් බවට පත් කළ යුතු නැහැ. අද වෙලා තියෙන එක. අද වෙමින් පවතින එක. ඒ නිසා විය යුත්තේ ඊළඟ නුදුරේදීම ලැබෙන දේශපාලන අභියෝගය ජය ගන්න ඕන. ඒ 158ක් වෙච්ච ජනතාව ඔවුන්ගේ අභිලාෂය තමයි අගමැති අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා වැනි කෙනෙක් තමයි එන්න ඕනි කියන මතය ඔවුන් දරනවා. ඒක මහ ජනතාවගේ බිම් මට්ටමින් ඇති වී තිබෙන මතයක්. මොනතරම් අවලාද ගැහුවත් තොග වශයෙන් ගැහුවත් සිල්ලරට ගැහුවත් ඒ 158ක් වූ ජනතාවේ අභිලාෂය අත්හැරලා නැහැ. එහෙම නැත්නම් ජයග්‍රහණය කරන්න බෑ කියන මතයකුත් ඒ ජනතාව අතර තියෙනවා. අපි කියන්නේ මේවට ඇහුම්කන් දීලා ඒ 158ක ජනතාව අතරමං කරන්නේ නැතුව ඒ ජනතාව වල්මත් කරන්නේ නැතුව ඒ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ජයග්‍රාහී මගකට ගේන්න පුළුවන් විදිහේ ක්‍රියාදාමයකට මේ රටේ විරුද්ධ පක්ෂයේ දේශපාලන බලවේග අවතීර්ණ විය යුතුයි. එම නොවුනොත් වෙන්නේ ඉතා විශාල දේශපාලන ඛේදවාචකයක ගුදුරු බවට පත් වෙනවා මුළු මහත් 158ක ජනතාව. අද අපේ රටේ ඉස්සරහ පිට තිබෙන අභියෝග අපි දකිනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ දැවැන්ත අභියෝග අද මතුවලා තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකයේ ගනු ලැබ තිබෙන සමහර අමන තීරණ විසින් රටේ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ ආර්ථික ක්‍රියාදාමයේ විශාල කඩාවැටීම් වෙමින් පවතිනවා. කොටස් වෙනදපොළ දවසෙන් දවස කඩාගෙන වැටෙනවා. මිරටේ සමහර කර්මාන්ත අද වසා දමන්න සිද්ධ වෙච්ච තත්වයකට පත් වෙලා තිබෙනවා ගහපු ත්‍රස්ත බදු හින්දා. මේ විදිහේ විශාල ව්‍යාකූලත්වයක් මේ සමාජය මත පතිත වෙලා තියෙනවා. සති 3 4 යනකොට හංසයට ගහපු සමහර කොටස් ඒකන කම්පා වෙන්න පටන් ගන්න තියෙනවා. රිද්දන්න ගහලා අපට වෙච්ච වැඩක් කියලා දැන් අපටම රිදුණා නේද කියලා හිතන්න වෙලා තියෙනවා. උදාහරණයක් තමයි වාහන ඔය ගෙන්වන සමාගම් වල. ඒ අය බොහෝමයක් හිටියේ ඔය වෙනසක් කරන්න හංසයාගේ පස්සේ තමයි හිටියේ. දැන් අත ඔළුවට අත තියාගෙන ඉන්නවා දැන් උසාවි ගන්න යන හදනවා මේ ගහපු ත්‍රස්ත ටැක්ස් වලින් බේරෙන්න. ඉතින් මේ මේ ඇති වෙන තත්ත්වය තේරුම් අරගෙන අර 158ක් වූ ජනතාවට හා ඒවට එකතු වෙන තවත් බලසම්පන්න ජනතාව බලවේගයක් නායකත්වය දිය හැකි ප්‍රබල දේශපාලන ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතුයි. එහෙම නැතුව නොනිල ජාතික ආණ්ඩුවක හිරකාරයෝ බවට පත් වුනොත් විරුද්ධ පක්ෂ බලවේග ඒ අර 158ක ජනතාව පිටා අසරණ ඉරණමකට ඇද වැටවීමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ දිනන මගකට ආපු ගමනේ දුබලතා හඳුනගෙන ඒවා නිවැරදි කරලා මහජනයාගේ සංවේදී දැක්ම තේරුම් අරගෙන ඒ අඩුපාඩු හදලා නිවැරදි කරලා Taman ඔක්කෝ අපි කරපු ඔක්කොම හරි කියලා මාන්නකාරව හිතන්නේ නැතුව විවෘත සාධාරණ වෙනස්කම් කරලා එහෙම ඒ වගේම ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු සමග මාදන කර 158ට බලාපොරොත්තු වෙන ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු සමග මේ ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සඳහා සූදානම් විය යුතුයි කියන මතය අපි ඉන්නේ. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර දේශපාලන පක්ෂය හැටියට අපි මේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක මතය වෙන්නේ. ඒ මෙන්න මේ ජයග්‍රහණය කළ හැකි මගකට මහමැතිවරණයේ දිනන මගකට ඊනියා ජාතික ආණ්ඩුවක කටුසූප්පු කරන මගකට නෙවෙයි 158ක ජනතාව නැවත දිනවල ඔවුන්ගේ ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කළ විය හැකි මගකට මේ රට අරගෙන යන්න ඕනේ කියන එක. මොනතරම් අමාරු හා දුෂ්කර වුණත් ඒ වෙනුවෙන් කැපවිය යුතුයි කියන එක. දැන් අපි ඒ නිසා අද මේ මාධ්‍ය සාකච්ඡාව ඒ වෙනුවෙන් පැවැත්වුවා වගේම මට පසුව කතා කරන උදේ ගම්මන්පිල මැතිතුමන් 18 වෙනිදා අපි නුගේගොඩ නගරේ හවස 3ට අපේ පක්ෂ හතරත් ඒ වගේම අපි ආරාධනා කරනවා සන්ධානයේ අනෙක් සියලුම හවුල්කාර පක්ෂවලට. අපි ආරාධනා කරනවා විවෘත ආරාධනාවක් කරනවා. සියලුම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙක් සියලුම හවුල්කාර දේශපාලන පක්ෂවලට අපි ආරාධනා කරනවා ඒ නායකයන්ට
වේදිකාව අපි කාටත් අයිති වේදිකාව දිනන මගකට 158 රැගෙන යන්නේ කොහොමද කියලා කතා කරන වේදිකාව ඒ 158 ඊනියා ජාතික ආණ්ඩුවක ගොදුරක් බවට පත් කරගන්න නොදෙන්නේ කොහොමද කියලා කතා කරන වේදිකාව දිනාගත්තු සාමය හා සුරක්ෂිතභාවය ආරක්ෂා කරගෙන රට නිවැරදිව කොහොමද පෙරට ගෙන යන්නේ කියන සාකච්ඡාව තියෙන වේදිකාව ඒ වේදිකාව 158 පමණක් වේදිකාව නෙවෙයි අද හංසයට කතිර ගහලා සති හතරෙන් කලකිරිල ඉන්න ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේත් වේදිකාව මේ රට දිනන මගකට ගෙනියන වේදිකාව අපි ආරාධනා කරනවා සන්ධානයේ සියලු හවුල්කාර පක්ෂවලටත් ඒ වගේම ලක්පැසි සකල ජනි ජනයාට සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම අපි ආරාධනා කරනවා නුගේගොඩට හවස 3ට එන්න 18 වෙනිදා හවස 3ට නුගේගොඩට එන්න ඒ දැවැන්ත දේශපාලන බල සම්පන්න ගමනක මූලාරම්භය සඳහා අපි ඒ සියලු ජන කොටස් වලට ආරාධනා කරනවා බොහොම ස්තුතියි